முதலது கதாகரன் துணகாரனா பட்டிசோபாதி கணனாவும் இதுவாய் ஜாதிபத்தின் ஜராமரன் பகபத்தின் ஜாதி உபாதான பத்தியும் பாவே தன்னா பத்தியும் உபாதானி இவகியும் வேதனா பத்தியும் தன்னா ஸ்பர்சை பத்தியும் வேதனா சலாயத்தன பத்தியும் ஸ்பர்சை ुद्धवचनेतरुति මේ හැවීම සඳහා කරුණ අපි යමක් ඇත්තටම හොයන්නේ නැත්නම් යම් කිසි දෙයක් තේරුම් ගන්න යන්නේ ඒ තුළ ශ්‍රද්ධාවක් පිළි අරගෙන මේකේ යමක් හිතන්න තියෙනවා කියලා යොනිස්වාසිකරණ කරන්න තියෙනවා කියලා හම්බුනාට පස්සේනේ අර්ථයක් තියෙනවා කියලා හම්බුනාට පස්සේනේ අපි ඒක තේරුම් ගන්න උත්සාහ කරන්නේ එතකොට එහෙනම් අන්න ඒක තේරුම් ගන්න උත්සාහ කරන්න අපි යමු වෙනකොට एके प्रधानम कारणवतमि प्रतिपदावेन श्रद्धावट एनेक मूलिकम वस्ता देन इहमपि कियनकोट एकपारटम प्रतिपदावेन श्रद्धावट एन्न ए कियन्ने बुदुरन्वहंस कियपु दे तुलिन वितरक श्रद्धावट एनवा कियन एक देन अपि हितन्ने मट एक करन्न पुलुवन कियला एकपारट एक करन्न बै मट मोकद अपि तुल तियन गतियक तमयि अपे ससर पैवत्मट यन गतिय आश्रोत इलंगट ඕග ඊළඟට මෙන්න මේ හැම එකකම සිදුවෙන දේත අපි එකකින් අයින් වෙන සත්‍යපදාවක් තියෙනවා බුදුරණවහන්සේ පෙන්නනවා මේක උඩුගම් බලයක් කියලා වේගයෙන් පල්ලට ගලාගෙන යද්දී උඩට යනවා කියන්නේ කොච්චරම එන අපේ ස්වභාවය කොහොම හරි අපි කොච්චර කතා කරත් අපේ ස්වභාවය කොහොම හරි තියෙන්නේ මේක කොහොම හරි තේරුම් ගන්න ඕනේ කියන්නේ කියන්නේ මට මේක තේරුණා කියලා හම්බෙන්නට ඕනේ කියන්නේ තමයි අපි කොච්චර ගියත් තියෙන හැකියිම කොච්චර කතා කරත් තියෙන හැකියිම අපි මේ කොහොම හරි තේරුම් ගන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්න ඒකට යන අවශ්‍ය විදිහට එක එක කෝණ වලින් අපි ඒක දා ගන්නවා. අපට එන්නේ නැහැ අපට මේක තේරුම් ගන්න නෙමෙයි තියෙන්නේ යෝනිසෝ මනසිකාරය කරන්න කියලා. කියන්නේ ධර්මයේ ඒක ඇහෙනකොට අපට තිබී සිටි එකම දේ යෝනිසෝ මනසිකාරය විතරයි කියලා අපට හිතෙන්නේ නැහැ. අපට උඩට කොහොම හරි තේරුම් ගන්න කියන්නේ. ඒ නිසා තේරුම් ගන්න මොන හරි විග්‍රහයකට යමු. එහෙනම් අපි ධර්මයේ ඇහෙන තැනදී අපි මේ කරුණු ටික හොඳට මොනිකෝ දැනගන්නට ප්‍රතිපදාවෙන් ශ්‍රද්ධාවට එන්න කලින් ප්‍රතිපදා ශ්‍රද්ධාවට එන්නේ කොහොමද කියන එක දැන් ඒකට මුල ආරම්භය මොකද්ද කියන කාරණාව දැනගන්න. ප්‍රඥාව අල්පමාත්‍ර වශයෙන් තියෙනවා හද්දන්සාර දෙකකට ඒ කියන්නේ එක හටගත් යෝනිසමනසිකාරය වෙන දෙකින් නෙමෙයි ඒ කියන්නේ එතකොට එහෙනම් මේ යෝනිසමනසිකාරය තියෙනවා කියන එක ඇති බව ධර්මයේදී අපි ඉස්සල්ලාම දැනගන්නට ඕන කිසි විදිහකින් අපට අපි ඔක ලේබල් කරන්න ගියොත් හරි කියලා ඒ ලේබල් කිරීමම තියෙන්නේ අපි තව කෙනෙකුයි කෝණයක් අල්ලගෙන. ඒ අල්ලගත්ත නම් අපි තුළ ප්‍රතිපදාවෙන් ශ්‍රද්ධා හම්බෙලා නැහැ. ඒ තව කෙනෙක් කාරණාවක් බුද්ධ වචනේ තේරුම් ගන්න අවශ්‍ය වුණා. එතනින් කියලා තියෙනවා ප්‍රතිපදාව තුළ බුදුරණවහන්සේ වෙන්නපු ධර්මයේ සාක්කාත නැහැ. ඒ කියන්නේ ඒක හරියටම දීලා නැහැ. ඒ නිසා අපට තව කෙනෙකුගේ දේවල් අවශ්‍ය තේරුම් ගන්න කියලා. ඉතින් ඔන්න ඔය විදිහට අපි බලන්නට ඕනේ ප්‍රතිපදාවට යමු වෙන්න යෝනිසමනසිකාරය කියන එක විතරක් ධර්මයෙන් හම්බ වෙන්නට ඕනේ කියන එක වටහා ගන්නට ඕනේ මේක තේරුම් ගන්න එක ගැළපෙන එක නෙමෙයි ගැළපෙන්නේ සත්‍ය ඥානෙ ඉන්නේ සෝතාපන්න බවට එතෙක් සත්‍ය ඥානෙ ඉන්නේ නැහැ කලින් සත්‍ය ඥානෙ ඉන්නේ නැහැ සෝතාපන්න බවද සත්‍ය ඥානෙ එනම් මේ නාම රූප කියලා කියන්නේ මොකද්ද? නම් අපි නාම රූපයෙන් තමයි ආයතන හටගන්නේ.
එතකොට අපි මේ විසරේ කතා කරා නම් රූපෙන් ආයතන හටගන්නේ කොහොමද? කියන්නේ කොහොමද කියනකොට නම් රූපෙන් හටගන්න ආයතනය මොකද්ද කියලා අපට බලෙන් හොයන්න පුළුවන් එක නෙමෙයි අපි කතා කරා. අපිකින් බලෙන් දාගෙන ඉන්න වැරද්ද. ඒ විදිහටම තමයි ආයතන හටගන්නේ නව රූපෙන්, නව රූපේ හටගන්නේ විඤ්ඤාණය. එතකොට වෙන නාම රූපේ කියන කාරණා අපේ බලෙන් තේරුම් ගන්න පුළුවන් එක නෙමෙයි. නාම රූපය කියන කාරණාව පිළිබඳව විඤ්ඤාණය නාම රූපය හටගත්තේ කියලා බුද්ධ වචනේ ඇහෙනකොට අපට කොමක්ද හම්බ විය යුත්තේ? අනේ මේ වචන ටික ලස්සනට ගැලපෙනවා කියන එක නෙමෙයි. අපට ගැලපුණා නම් ගැලපෙනවා කියන කාරණාව නම් ගන්නට ඕන තේකම නම් හැංගීම තියෙන්නේ. අපි මුලින් පටන් ගන්නෙදිම බුදුරජාණන් වහන්සේ කියපු කාරණාවක් කරන්න ඕනේ. ඒ කියන්නේ අපි يعني අපේ යෝනිස මනසිකාරය උත්පාදයක් තමයි මේක තියෙනවනේ කියලා පිළිගැනීමනේ. ධර්මය හෙද්දි බුදුරම රූප විඥාන පිළිබඳ අපේ හෙන දෙයක් නේ. සුවම්බුඥානයක් නෙමෙයිනේ. ඇහෙන දෙයක්. ඇහෙන දේ තුළින් හම්බ විය යුතු එකම දේ යෝනිස මනසිකාරය. එතකොට මේකට අපි ඉඩ දෙන්නේ නැතුව අපි කොහොම හරි ගලපන්න නම් හදන්නේ එතරම් ශ්‍රද්ධාවට ප්‍රශ්නයක්. ගලපන්න කොහොමද බෑ, ගලපන්නේ තමන් දන්න දෙයක්. එහෙනම් අපි බලමු ටිකක් අපිට මෙතනදී යෝනිස මනසිකාරයක් කොහොමද උත්පාදයේ ගත හැක්කේ. ඒ වගේම මෙතන සක්කාදිට්ඨිය කොහොමද ප්‍රහාණය වෙන්නේ ප්‍රතිපදාවේ? ඒ ප්‍රතිපදාව හැම වෙනකොට යෝනිස මනසිකාරයේ උත්පාදයේ ඉඳි ප්‍රතිපදාවෙන් ශ්‍රද්ධාව ඇති වෙනකොට සක්කාදිට්ඨිය දුර වෙන ප්‍රතිපදාව බවට එකපත් වෙන්නේ කොහොමද? මොකද ප්‍රතිපදාවක් නේ. ගැළපෙනවා කියන එක ප්‍රතිපදාවක් නෙමෙයිනේ. අපිට අපේ කොනින්නේ ওই ටික ලස්සන සස දෙන්නේ. අරහත් වෙනපත් වෙනකම කියන ප්‍රතිපදාවක්. දැකපු දේ ඔස්සේ යන ප්‍රතිපදාව තියෙන්නේ සෝතපන්න කෙනාට. හරියටම දැකපු දේ ඔස්සේ යන එක. එක වෙන විග්‍රහයකින් නෙමෙයි. දැන් අපි අද හිතනවා අපි ඔක්කොම ඉගෙනගෙන අපි ඒක ඔක්කොම තේරුම් අරගෙන තමයි යන්න තියෙන්නේ කියලා. අරහත්ංග මාර්ගයන්නේ එහෙම තමයි. ඒක ඇත්ත. අපු දේ ඔක්කොම තේරුම් ගන්න තමයි අරහත්ංග මාර්ගයන් තියෙන්නේ සත්‍ය වශයෙන්. ඒ තමයි මාර්ගය බැස ගන්න කෙනා සෝතපන්න කෙනානේ. සෝතපන්න කෙනා යන්නේ එහෙම තමයි. ඒ කියන්නේ කාගවත් උපදෙස්සයි වන්නේ. එතනින් මෙහා කෙනාට කරන්න තියෙන්නේ යෝනිසමනසිකාරයක් විතරයි. මොකද සෝතාපන්න භවෙන් එහා සද්ධර්ම ශ්‍රවණය කියන කාරණාව අවශ්‍ය නැති බවම දුරදර්ශ පෙන්නනවා. එහෙනම් සද්ධර්ම ශ්‍රවණයේ අවශ්‍යතාවය තියෙනවා එතනින් මෙහා කෙනාට. ඊළඟට ඒ සද්ධර්ම ශ්‍රවණයේදී ඇති යුතු එකදීම යෝනිසමනසිකාරය එකමදී. ඕක අපි හොඳට හිතන්නට ඕනේ. නාම රූප කියනකොට වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර නාම රූප පඨවි ආපෝ තේජෝ වායෝ හතර මහා ධාතු සහ හතර මහා ධාතුන්ගෙන් හටගත් දේ තමයි කොහොමද නාම රූප කියනකොට ඔය විග්‍රහ දෙක. ඒක තමයි ආයතනයත් හම්බෙන්නේ. මේක හම්බෙන්නේ විඥාණයත් එක්ක. දැන් මොකද්ද මේ නාම රූප කියන්නේ? වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන්නේ හතර මහා ධාතු කියන්නේ. දැන් මේක යම් කිසි කෙනෙක් ඒ විදිහටම දැකනම් එයාට කවුරු කියලාද කියන්නේ? සෝතාපන්නයි කියලා. සමාධිටි සුති මහචත්තර සුති පැහැදිලි කරනවා නාම රූපේ ඥානං, නාම රූප සමුදය ඥානං, නිරෝධේ ඥානං, මඟේ ඥානං. එයා සෝතාපන්නයි. සෝතාපන්න නොවි අපට නාම රූප තේරෙනවද ප්‍රශ්නයක්. බුදුරජාණන් වහන්සේ කෘත්‍ය වෙලා නැහැ. කියන්නේ යෝනිසෝමනසිකාරය වෙලා නැහැ. අපට නාම රූප තේරෙනවද? අපට තේරිය යුත්තේ යෝනිසෝමනසිකාරයක් කරනවා කියන්නේ. නාම රූප තේරෙන එක නෙවෙයි. ඒක ඇහෙන තැනදී. හැම වෙලෙම යෝනිසෝමනසිකාරය උත්පාදේකට ඕන. සෝතපන්න වුණාට පස්සේ ඒත් යෝනිසෝමනස කරගෙන ඒකට පිටින් ඇහෙන්න ඕනේ. ඇහෙන්නත් පුළුවන්. මොකද සත්‍ය දැක්ක නිසා. ප්‍රතිපදාවකින් ශ්‍රද්ධාවට එන්නන්න
අනිවාර්යෙන් යෝනිසමනසිකාරයක් උත්පාදයේ වෙන්නම ඕනේ. ඒක ඇත්තයි කියලා හම්බුනේ, කියන්නේ ඒක හරි කියලා හම්බුනේ ප්‍රතිපදාවෙන් සද්ධානතිකමත් එක්කමයි. එකෙන් අපිට දැන් නාම රූප තේරුණා කියලා හම්බුනා නම් අපිට ගැලපුණා නම් නාම රූප එතනම සද්ධාව නැති වෙනවා ප්‍රතිපදාවේ. ඇයි අපි වෙන මොනවා හෝ ක්‍රමයකින් ඒක තේරුම් අරගෙන අපි බුදුන් වහන්සේ කියන සද්ධාව ප්‍රතිපදාවෙන් හම්බලන්නේ සක්කාත බව. සක්කාත බව ප්‍රතිපදාවෙන් හම්බුනොත් අපිට වෙන කෙනෙක්ගේ දෙයක් අවශ්‍ය නැහැ. වෙන කෙනෙක්ගේ දෙයකුත් අපට අවශ්‍ය ධර්මයේ තේරුම් ගන්න. බුදුරණවහන්සේ ධර්මයේ අඩුපාඩු සහිතව කිව්ව නිසා බුදුරණවහන්සේට ධර්මයේ කියන්න ඔක්කොටම ගැලපෙන විදිහට නැත්නම් මේ ඒ ස්වභාවය අනුව කියන්නේ දක්ෂ නැහැ බුදුරණවහන්සේ. ඒකයි එහෙම වෙන්නේ. තව කෙනෙක්ගේ විග්‍රහයක් අවශ්‍යයි. ඒක විද්‍යාව එමු නැත්නම් අතීත ඉඳලා හරි වෙන විග්‍රහයක් නැත්නම් මම දන්න කෝරි තමන්ට වැටගෙන කෝරි. මොකද අපිට යෝනිස මනසිකාරී උත්පාදයේ කියන එක නෙමෙයිනේ කල යුත්තු වෙලා තියෙන්නේ, ගලපන්න එකනේ. එතකොට ගැලපුණේ එකත් එක්ක වේදනාව කියන්නේ අපි දන්නවා ස්පර්ශයෙන් හටගත්ත වේදනාව වෙන වේදනාවක් නෙවෙයිනේ. එහෙනම් මෙන්න වේදනාව තේරුම් ගන්න වෙනවා මොකද්ද කියලා තේරුම් ගන්න යමු වෙන්න වෙනවා. සංඥාව, චේතනාව, ඊළඟට ස්පර්ශය, ඊළඟට මනසිකාරය. දැන් අපි කැමති මේක තේරුණා කියලා හිතෙන්නේනේ. තේරුණා කියලා හිතෙන එකක් නෙමෙයි විය යුත්තේ. කොහොමද මේක යෝනිසෝ මනසිකාරය පොදින්නේ? ඊළඟට රූප. රූප කියන්නේ පඨවි ආපෝතේජෝ වායෝ සහ උපාදානෙන් හටගත්ත දේ. මේක තව විස්තරාත්මක තේරුම් ගන්න පුළුවන් මහණිදන් සූත්‍රය නම කය පටික සම්පස්සේ රූපකයි වචන සම්පස්සේ. අපි ඉස්සෙල්ලාම බලමු දැන් අපට යෝනිසෝමනසිකාර උත්පාදයක් නෙවී යුත්තේ. ගැළපෙන එක නෙමෙයි අපට ගැළපුණා නම් එතන වැරද්ද. අපි ඉස්සෙල්ලාම බලමු ගැළපුණා නම් එතන සීන වැරද්ද. එතකොට තමයි ප්‍රතිපදාවෙන් ශ්‍රද්ධාව හොයාගන්න වෙන්නේ. يعني එතනදී නිවන මාර්ගයට යා යුතු අවශ්‍යතාවය ගොඩනගන්නේ. තවදුරටත් ධර්මය ඇහෙන්න ඕන කියන කාරණාවෙන් යෝනිසෝ මනසිකාරය යොමු යුතුයි කියන ප්‍රතිපදාව හම්බෙන්න එතනදී. අන්න එතකොට හරි. එතකොට මාර්ගයට යොමු වෙන්න ඉඩ කඩ තියෙනවා. එහෙම නැති වුණොත් එහෙම අපි මේක ගලපගෙන මොකෙන්ද ගලපගෙන තියෙන්නේ? මොනවා හරි දෙයකින්, තව විශේෂයකින්, තව විග්‍රහයකින්. ඇයි එහෙම ගලපගත්තේ? ඇයි එහෙම තේරුණේ? ධර්මයේ ස්වකහාත නැති නිසා. බුදුරණවහන්සේට එච්චර කියන්න තේරෙන්නේ නැති නිසා. ඒකයි එහෙම ගලපගත්තේ. හැබැයි අපි මේක ගලපුණා කියලා බුදු ගුණ කියනවා, ධම් ගුණ කියනවා, ඒව ඇත්තයි. නමුත් ඒක හිතන එකක් නෙවෙයි. ප්‍රතිපදාව නෙමෙයි හිතන එක. හිතන එක එක, ප්‍රතිපදාව තව එක. ප්‍රතිපදාවෙන් ශ්‍රද්ධාවට වෙන කිසිම දෙයක් ගලපෙන්නේ විදියක් නෙවෙයි. දැන් අපි කියන්න හුරුලා තියෙනව නේද සමහර කාරණා තුළදී අපි ඇත්තටම හිතින් හිතලා හිතින් ගොඩාක් සතුටු වෙලා බුදුරණවහන්සේව ඉස්මතු කරන්න, ගුණය ඉස්මතු කරන්න ඕන නිසා අපි හතුටින් සමහර කාරණා කියන්න හුරු වෙනවා. ඔය අද නූතන විද්‍යාව හොයාගන්න ගොඩක් කරුණු ඊට කලින් බුදුරණවහන්සේ හොයාගත්තේ එච්චර හැකියාව බුදුරණවහන්සේ තිබ්බා කියලා අපි හිතින් හිතලා ඒ ගුණය ඉස්මතු කරන්න හදනවා. හැබැයි ඒකෙත් එතනත් ප්‍රතිපදාවෙන් ශ්‍රද්ධාවට ඇවිල්ලා නැහැ. එයි අපි ඉස්මතු කරන්න හදන්නේ ගුණෙන් බුදුන ශ්‍රේෂ්ඨයි කියන්නේ. ඒකෙන් අපි පිනක් කඩිනවා, කුසලයක් කඩිනවා, පිනක් කඩිනවා. එයි අපි උත්සාහ කරන බුදුරණවහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය ඉස්මතු කරන්න. නිවන් මඟ වැඩින්නේ ප්‍රතිපදාවෙන් ශ්‍රද්ධාවට. ඒ කොහොමද අපි ඒ සරල කාරණා මම කිව්වේ කරුණින් මේ පිළියරගෙන ඉවරයි. කියන්නේ මේ විද්‍යාඥයෝ අත අද හොයාගත්ත කාරණා එයාලා හොයාගත්ත බුදුරණවහන්සේගේ බණ අහලා නෙමෙයිනේ. හැබැයි ඒ කරුණු බුදුරණවහන්සේ ඊට කලින් හොයාගෙන තිබ්බා කියලා කියනකොට මේ කට්ටියත් එන බුදු ගුණ වලට සමීපයි ටිකක් විද්‍යාඥයෝ ටික. ඒ බුදුර හොයාගන්න දේවල් විද්‍යාඥයෝ හොයාගන්නවා. බුදුර හොයාගන්න දේවල්
ඒ පස්සේ හරි විද්‍යාඥයෝ තනියම හොයාගත්ත බුදුර හොයාගත්ත දේවල්. එතකොට බුදුරජාණන් වහන්සේ අසීමිත ගුණස්කන්ධයකින් යුක්තයි කියලා අපි හිතින් හිතලා පින රැස් කරගන්න එක කරනවා. ඒ වුණාට අයි බුදුරජාණන් වහන්සේගේ ගුණේ ප්‍රතිපදාවෙන් හම්බෙලා නැහැ. ශ්‍රද්ධා ප්‍රතිපදාවෙන් හම්බෙලා නැහැ. අනිත් පැත්තට අපි කියලා ඉවරයි බුදුර හොයාගන්න දේවල්. අමු පුතජන කෙනෙකුටත් හොයාගන්න පුළුවන් කියන එක කියලා ඉවරයි. නිවන් මඟට ඉන්න බෑ. පිනක් රැස් වෙනවා අනන්ත වූ බුදු ගුණ හිතන පැත්තේ. පුණ්‍යභාගී පැත්ත එක පැත්තක්, ලොකුතර පැත්ත තව පැත්තක්. ලොකුතර පැත්තට යමු වෙන එක ලේසිං ඇති කරගන්න බෑ. එතකොට එහෙනම් ඒ හැම එකම වෙන්නේ අපි අර අපේ ජීවිතේ පින වර්ධනය වෙනවා. පින වැඩින යම් වැඩි පිළිලක් හම් වෙනවා. නිවන් මාර්ගට ප්‍රතිපදාව හම් වෙනවා. එතකොට නම් මේ නාම රූප තේරුම් ගන්න තැනදී අපි අපිට ඉස්සලම හම්බෙන්න ඕනේ අපිට තේරුණා නා නාම රූප. තේරුණේ වැරද්දක් නිසා. එහෙනම් අපිට බුදුරණවහන්සේ ගැන ශ්‍රද්ධාව නැති නිසායි තේරුණේ. ඒ බුදුරණවහන්සේ ගැන ශ්‍රද්ධාව තියෙනවා නම් ප්‍රතිපදාවෙන් ගුණයෙන් අපිට ශ්‍රද්ධාව අපි හිතලා තියෙනවා කල්පනා කරලා තියෙනවා අපිට පිනක් රැස් වෙනවා යකින්. නමුත් තම නිවන් මඟ උත්පාද කරගන්න අවශ්‍ය යෝනිසෝමනසිකාරයේට කාරණා හම්බෙන්න විදිහක් නැහැ නේද තේරෙනවා නේද? එහෙනම් අපිට ඊ අඩුව කොහොමද හම්බුනේ? අන්න ඒක තේරුම් ගත යුතුනේ තමයි ප්‍රතිපදාවෙන් ශ්‍රද්ධාවට එන්නේ. ඒකට වෙන කිසිදු විග්‍රහයක් නැති බුද්ධ වචනේ විතරක් අපට ඇහෙන්නට ඕනේ. ඒක විතරක් පිළිගන්නට ඕනේ. ඒක විතරක් හරි කියලා පිළිගන්නට ඕනේ. එතකොට තේරෙන්නේ හැබැයි යම් ප්‍රඥාවක් සියුම් වැඩිනවා ප්‍රතිපදාවෙන් ශ්‍රද්ධාවට එනවා. යෝනිස් මනසිකාරය කරන්න යමු වෙනවා. ප්‍රඥාවෙන් ටික ටික දකිනවා. මම නෙමෙයි දකින්නේ. මම දකින්නේ සිතවිල්ලකින්නේ. මේ ලේබල් කරන්නේ සිතවිල්ලකින්නේ. කල්පනා කරන ලේබල් කරන්නේ මේක මෙහෙමයි කියලා. එතකොට ඒ සිතවිල්ලෙන් කරන්නේ තවත් විතරක දාලා තව කකරේ ගලපගෙනනේ. එතකොට ඒක ප්‍රඥාවෙන් වෙන එකක් නේද? ප්‍රඥාවෙන් දැකිය යුත්තක් නේ බුදුරණවහන්සේ පෙන්නන්නේ. අපි මේ නිකන් කල්පනා කරලා මේක හරි කියලා ගලපන්නේ නැහැ විතරකි. සද්ධාවිතිය අනුසව ආකාර වර්ගිතක දිටිනිච්ඡනක් අන්ත ඉක්මවපු දෙයකට කියනවා මේ නාම රූප කියන කාරණා වැටහෙන්නේ විඥාණයෙන් හටගන්නේ කියලා. ඒ කරුණට ඉක්මවපු දෙයකට අපි දැන් අපට තේරුණා කියලා ගන්න ඔය කරුණට එක්කනේ. එතකොට ඔය කරුණට එක්ක ගත්තා කියලා කියන තැනම වෙන වැරද්දක් හම්බෙලානේ. ඔන්නෝ වැරද්ද අපිට හරියට හම්බෙච්ච තැනයි තමයි නායේ යෝනිස මනසිකාරයක් කරන්න යමු වෙන්නේ. හැබැයි අර ඒ දක්වා එනකොට මොනව හරි කරන්න තියෙනවා. මොකද අපට මේ හරි දේ හරිම දේ මුලින්ම හම්බෙන්නේ නැහැ. හරිම දේ හම්බෙන්නේ නිවැරදි දේට බැසගත්තර පස්සේ. වැරදි වැරදි තමයි මේ කියන්න තියෙන්නේ. සක්කාදිට්ඨියට පහරක් වදින්න තමයි මේ කියන්න තියෙන්නේ. එමතු මේ සක්කාදිට්ඨියත් එක්ක යන ගමනක් නෙමෙයි. නිවන් මඟ කියන්නේ. මේක ඉතින් පුංචි උදාහරණයක් අපි ගමුකෝ. අපට මම මේක ඉස්පර් සමහර කරුණු වැරදිව පෙන්වලා දුන්නා. මම ඉස්පර්ශයෙන් විග්‍රහ කරද්දී මම තව එකක් පෙන්ලා දෙන්න. අපට ප්‍රතිපදාවෙන් ශ්‍රද්ධාවට නැති බව අපි තුල නාමකය පටික සම්පස්සේ රූපකය දිවචන සම්පස්සේ සම්පස්සය පෙන්වන්නේ පටික සම්පස්සේ කියන්නේ පටික රූපයත් එක්ක අදිවචන සම්පස්සේ නාමකය පටික සම්පස්සේ රූපකය අධිවචන සම්පස්සය. එතකොට ඒ නාම රූප කියන මෙන්න මේ කාරණා පෙන්ලා දෙනවා. රූපය කියනකොට අපි නම් රූපය කතා කරනකොට හතර මහා ධාතු 10න් හටගත්තා. දැන් මම බලන්න ටිකක් හිතලා හතර මහා ධාතු කියනකොට ඔබට හිතන්න ඔබට දැන් අනුදස්වනන්සේ කටහඬ ඇහෙනවා. නැත්නම් ඔබ ඉස්සරහ මොනවද පේන තියෙනවා. අපි දැන් කල්පනා කරනවා නේද මේක කියන්නේ අනුරසනාසකේ කටහඬ ඇහෙනවා කියන එක. ඔබ ඉස්සරහින් පේනවා කියන ඉතන රූපී ස්වභාවයක් හමුනන හතර මහා ධාතු වෙන් හටගත්තා කියනකොට අපි ගන්නවා සතර මහා ධාතුම සංකලණයකින් එක හට ගන්න තියෙන්නේ කියලා. උදාහරණයක් දැන් ඔබ හැමෝම මේක ශ්‍රවණය කරන නිසා එක කම්පියුටරයක් ෆෝන් එකක් ඉස්සරහ තියෙනවා. ඔබට ගෝචර වෙච්ච ගෝචර වෙන කාරණාව දැන් පෙන්වන්න යන්නේ අපට හොයාගන්න තියෙන්නේ ගෝචර වෙච්ච කාරණාවස්සේනේ. දැන් මෙතනදී අපට යෝනිසමනසිකාරයක් මිසක් ගැළපීමක් නෙවෙයිනේ. කියන්නේ පටිසම්පදයන් යනකොට
අපට මෙතනදී පටිසම්පාද ගන්නෙන්ද ගෝචර කාරණාව කොසෙන යන්න තියෙන්නේ. ඒතර මේ ගෝචර කාරණාව ඔස්සේ යන කාරණාව යොනිසුමනසිකාරයත් එක්ක අපට කරන්න කල්පනා කරන දේ තමයි තියෙන්නේ. එතකොටයි සෝතපන්නත්වයේ සත්‍ය දකින්න ප්‍රතිපදාය බුදුරණන් වහන්සේ කියපු කාරණාව මේ කාන්තෙන් ඇත්ත කියලා පිළිගැනීමේදී අන්න ඒකට මොකක් පෑදෙනවා. දැන් අපට ඔය ඉස්සරහ වේලා තියෙන කම්පියුටරේ එක අපි ඉස්සරලාම ලෝකීය ප්‍රත්‍යක්ෂයෙන්ම බලන දේන්නේ ලෝකීය ප්‍රත්‍යක්ෂයේ කම්පියුටරේ පේනවා. අපි දැන් ඔකේ ඔන්න රූපය කියලා නම් කරා. දැන් අපි දානවා මේ රූපය මොකද්ද? සතර මහා ධාතු එකතුවක්. සතර මහා ධාතු පඨවි ආපෝ තේජෝ වායෝ. පඨවි කියන විග්‍රහ කරනවා කක්කලං කරගත්තන් උපාදින්න බුදුරණවහන්සේ. තද ගති. දැන් එතකොට මේ හම්බෙච්ච කාරණාව නේ දැන් හොයන්න පටන් ගන්න. ඊට පස්සේ පටිසමුප්පාදණියයි හම්බෙන්නේ. ඒක පටිසමුප්පාදණිය වචන ටිකකින් විතරක් නැතුව ඒක යෝනිස මොනසිකාවේ ප්‍රඥාවට හම්බෙන්න දියන්නේ. දැන් අපිට ඉස්සරලාම හතර මහා ධාතු කියනකොට ලෝකයට හම්බුනේ. මේ රූපේ වාගේ. දැන් අපි ගත්ත මොකද්ද මෙතන සංකරණය හතර මහා ධාතු වල. රූප. බුදුරණවහන්සේ කොහොමද කොහෙද ඔක කියලා කියන්නේ? හතර මහා ධාතු දැන් අපි ගන්නවා හතර මහා ධාතු එක එක විදිහට සංයුතියක් තියෙන්නේ. කියන්නේ පටවි බව පේනකොට නැත්නම් අපි පද වැඩිපුර පේනකොට ඔන්න පටවි ගතිය වැඩි ආපෝ තේජෝ වාය ගතිය අඩුයි. ආපෝ වැඩි වෙද්දී පටවි කියන එක අඩුයි අරව වැඩි. කොහෙද බුදුරණවහන්සේ කියලා තියෙන්නේ? නෑ නේ මම කියලා. දැන් අපිට එහෙම හිතෙන්නේ ඇයි? මේ හතරේම සංගතියක් තියෙන්නේ කියලා. අන්න ප්‍රතිපදාවෙන් ශ්‍රද්ධාවට ප්‍රශ්නයක් කියලා. නිවන් මාර්ග ප්‍රතිපදාවෙන් හම්බෙලා නැහැ. එයි අපට යෝනිසු මනසිකාරයක් නෙමෙයි අවශ්‍ය වෙක තේරුම් ගන්න. ෆිසික්ස් අවශ්‍ය වුණා තේරුම් ගන්න. විද්‍යාඥය කියපු දේ අවශ්‍ය වුණා තේරුම් ගන්න. බුදුරණවහන්සේට එච්චර තේරෙන්නේ නැති නිසා බුදුරණවහන්සේගේ ධර්මයේ සවක්කාත නැති නිසා අපට ෆිසික්ස් කියපු ෆිසික්ස් විද්‍යාඥයෝ කියපු කාරණාව අපේ කෝණයෙන් අපි විතරක් කළ තේරුම් ගත්ත ටික අපට අවශ්‍යයි බුදුරණවහන්සේ කියපු ටිකත් තේරුම් ගන්න. හැබැයි අපි හොඳට බුදුගුණ හිතන්නේ අපි එතනින් කල්පනා කරන විද්‍යාඥයෝ හොයාගත්තේ බුදුරණවහන්සේ කලින් හොයාගත්ත කියලා. හැබැයි ප්‍රතිපදාවෙන් ශ්‍රද්ධාවට ඉන්න බැරි වෙනවා. එයි අපි මේක තේරුම් ගන්න ඕනේ තමයි අපිට තේරුණාක ලකුණක් වෙටින්නේ. අපි ෆිසික්ස් අවශ්‍ය ෆිසික්ස් කියන එක නැත්තම් අතීතයේ ඉඳලා ආපු යම් වෙන විග්‍රහයක් නැත්තම් මේ දැන් අපි විතරකේ ගැලපෙන එක කපට දාගන්න අවශ්‍ය. මොකටද? අරක තේරුම් ගන්න. බුදුරණවහන්සේ පෙන්වපු කෘත්‍ය කරගන්න නෙමෙයි යෝනිසමනසිකාර කරගන්න අවශ්‍යත් නැහැ. ඒක එතකොට ඒකත් අවශ්‍ය නැති බවමත් පිළිඅරන් ඉවර. ඒ කියන්නේ ධර්ම පිළිඅරන්ම නැහැ. ඒ කියන්නේ ප්‍රතිපදාවේ. ගුණයෙන් හිතනවා. ප්‍රතිපදාවේ පිළිඅරන්. එතකොට එහෙනම් මොකද්ද බුදුරණවහන්සේ මේ හතර මහා ධාතු වලින් හට ගන්නවා හතර මහා ධාතු කියලා කියන්නේ? ඉස්සලම අපි හතර මහා ධාතු කියන කාරණාව විදන්න මොනවා හෝ විශ්ලේෂණයකින් හිතාගෙන මේක හොයන්න කියලා වැඩක් නැහැ නේ. විදන්නේ ඝන ද්‍රව වායු කාරණාවත් එක්ක මේ වචනේ විතරක් පටවිය අපුද වායු දා ගන්නවා. ඊළඟට අපි මේක සංගීතයක් එන මේක සංකලනයක් කියලා විවිධ විදිහට සකස් වෙච්ච දයක් මේ රූපය කියන හොයන්න පටන් ගන්නවා. බුදුරණවහන්සේ ධර්මයේ ප්‍රායෝගික දෙයක් නේ. ඒක හොන්ටටම ධර්මයෙන් හම්බ වෙනවා. දැන් ඊට පස්සේ නම් පටවි කියන්නේ මොකද්ද කියලා බලන්න තියෙන්නේ. දැන් රූපේ පටවියෙන් අටගත්ත නම් පටවි කියන්නේ මොකද්ද? මේ යෝනිසු මනසිකාරටි ආයුත්තට පැත්තකට දාලා අර ගලපන්න යනවා. පටවිය කියන්නේ මොකද්දයි? හෙවි උද්දතු මේක මේ හතරක සංවිතියක් කියන කාරණාවනේ. ඒක විභේදනයක් නේ. ඒක මේ තියෙන දෙයක් විභේදනයක්. බුදුරණවහන්සේ තියෙන දේවල් විභේදනය කිරීමක් නෙමෙයි පැහැදිලි කරේ. ප්‍රඥාවෙන් හේතුඵලයක් හොයන එක. ලෝකෙන් ඈතර වීම මිසක් ලෝක විභේදනයක් නෙමෙයි. අපි අර ෆිසික්ස් වල තියෙන ලෝක විභේදනේ දාන්න හදනවා. බුදුරණවහන්සේ පෙන්නපු වචන වලින් තේරුණා කියලා අරගෙන. බුදුරණවහන්සේ විග්‍රහ නොකරපු දෙයක් ප්‍රතිපදාවෙන් ශ්‍රද්ධාවට එන්නේ නැතුව. බුදුරණවහන්සේ කියන්නේ පටවි මොකද්ද? තද ගතිය. තද ගතියක් නේ ප්‍රත්‍යක්ෂය. කල්පනාවක් නේ අපි මේක ඇතුලේ තව ආපෝ තේජෝ වායෝ තියෙනවා කියලා හිතන්නේ. ඔබ ඉස්සරහ වෙන කම්පියුටරය ඇතුලේ ඒක අපිට ප්‍රත්‍යක්ෂ වෙනකොට අපට දැන් එතන තද ගතියක් නේ ප්‍රත්‍යක්ෂ වෙන අපට ආපෝ තේජෝ වායෝ පිමි තියෙනවා.
නැත්නම් එහෙම එකකුත් මේ වගේ සංකල්පයක් තියෙනවා කල්පනාවක් මේක මේ මේ තියෙන දෙයක් විග්‍රහයක් නේද එතකොට ගතියක් හම්බුන නෙවෙයි දැන් අපි ඒකනේ රූපයට යන්නේ හැම වෙලෙම තියෙනවා මේ සාස්වත පැත්තත් එක්කනේ යන්නේ මේ ගතියක් නෙවෙයි හම්බ වෙන්නේ අපිට මේ තියෙන තියෙන රූපය ඒ කියන්නේ ඉති හතරම සංකල්පයක් තියෙනවා ඒක හරි ෆිසික්ස් ඒක වැරදි නෑ මොකද මේ ෆිසික්ස් වැරදි නම් අපිට මෙහෙම කතා කරන්න බැරි වෙනවනේ අයි මේ මේ පරිගණක මේ ෆෝන් දුර කතන මේව ෆිසික්ස් වෙන නිසා ඒක හම්බුනේ ඒක හරි වැරදි නෑ ඒයි ෆිසික්ස් ඒ භෞතිකය බුදුරණවහන්සේ දර්ශනේ භෞතිකත්වය තුල විද්‍යාවක් නෙමෙයි මේ ෆිසික්ස් වල තියෙන භෞතිකත්වය තුල විද්‍යාව කියන්නේ ඇති දේ තුල විද්‍යාව භෞතික ගෝෂ්ඨ චර දේ තුල බුදුරණවහන්සේ විද්‍යාව ලෝකෝත්තර ඊතර වෙන විග්‍රහ අපි එක මේ ෆිසික්ස් වල දාගෙන හරියන්නේ එක ලෝකී ප්‍රවැත්මේදී හරියන්නේ ඊතර වීමක් නැහැ අපි මොකද කරන්නේ තියෙන රූපය මොකද්ද කියලා විභේදනය කළා තව උවිතතර යනවා බෙදන්න ඊට පස්සේ පට්ඨ වියාපෝ තේජෝ වායෝ විතරක් මේක නෙමෙයි තව 28කටද තව විවිධ විදිහකට අපි මේක බෙදලා විභේදනය කරලා බලන්න යනවා 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 මේ මේ තියෙන ලෝකේ මේ තියෙන ලෝකියට ඇලිමේටීම දුර වෙනවා එතර වෙන්නේ අය වෙන දෙයකට යමු වෙන්නේ ප්‍රතිපදාවෙන් ශ්‍රද්ධාව නැහැ. අයි බුදුරණවහන්සේ කියපු දේ තේරු ගන්න අපට විද්‍යාවෙන් කියපු මතය අවශ්‍යයි. නම් සුනිසෝපකරව දන්නේ නැහනේ. චුල්ලපන්තක සාන්නාසලා දන්නේ නැහනේ ඌවා. ෆිසික්ස් දන්නේ නැහනේ. මේ මේ රූපය තුල මේ මෙතන හතර මහා ධාතු කියන අපි දැන් වචනින් දාගෙන ආ මේ හතරේම සංවිතියක් මේක තියෙන්නේ. ඔය ඔය ඉස්සේ දන්නේ නැහනේ. බුදුරණවහන්සේ විශේෂ පෙන්වුවේ නෑ. තද ගතිය පෙන්වුවේ. පට විකක්කලං කරිගතං උපාදින්න. ප්‍රත්‍යක්ෂයක් පෙන්වුවේ. කක්කලං කරිගතං තද ගතිය ප්‍රත්‍යක්ෂේ. ඊතරේම පෙන්ලා තියෙන උපාදානයෙන් හටගත්තා කියලා. ප්‍රත්‍යක්ෂයට හම්බෙච්ච කාරණාව යෝනිසමනසිකාට පෙන්වලා තියෙනවා. දැන් කජ්ජේ සූත්‍රයේ ලස්සනට මේ එකින් එක තමන්ට ප්‍රත්‍යක්ෂ වෙන කාරණාවස් වෙන උණින් විසීම පැහැදිලි කරලා පෙන්වන්නේ. රූපේ රූපේ වේදනා නම් වේදනාව. දැන් අපි හදන්නේ මේ තියෙන දේක පංචපාස්කන්ධයක් බලන්නේ. තියෙන දේ හතර මොහොත දාත බලන්නේ මේ තියෙන දයක් විභේජනයක් කරන්න හොයන්නේ මේ හේතුඵල ධර්මයක් කරන්න නෙමෙයිනේ. ඇතයි කියලා ගත්ත කාරණා ඇති වුණේ කොහොමද කියලා හන්න නෙමෙයි නියන්න දැන්. අතිපට්ඨාණයේ තරද්ද අතිපට්ඨාණයේ තියෙන කාරණා හම්බෙලා නැහැනේ. ප්‍රතිපදාව අතිපට්ඨාන්නේ කොහෙන් ගියත් ඇතයි කියලා ගත්ත හම්බෙච්ච දේ ඇති වුණේ කොහොමද කියලා කායේ කයාරු මේකට හොයන්නදී අපි ඇතිදී පිටර බලන්න හදන්නේ. දැන් දැක්කට පස්සේ තන රූපය මොකද්ද? වේදනාව මොකද්ද? සංඥාව මොකද්ද? සංඛාරය මොකද්ද? විඥානය මොකද්ද? ඒක කොහොමද හටගත්තේ කියලා හොයන්න පටන් ගන්න ඉබේදනයක් කරලා. රූපයේ පටවිය කියනකොට රූපයේ පටවිය මොකද්ද? ආපෝ තේජෝ වායෝ දැන් මෙතන මොනවද මේ පටවිය ආපෝ තේජෝ වායෝ කියන්නේ කොහොමද මේ සංවිතිය සංකල්පනේ වෙන්නේ කියලා අපි දැන් මේ තියෙන දේ මෙදන්න හොයන්නේ. බුදුරණවහන්සේ ප්‍රත්‍යක්ෂයෙන් හොයන්න කියන්නේ හේතුඵල ධර්මතර වෙන මාර්ගය. මේ රූපය කියලා ගත්තා මේ රූපේ පටවිය මේක ආපෝ මේක තේජෝ මේක වායෝ මේක කියලා ඒ හම්බෙච්ච රූප විභේදනයක් නෙමෙයි රූපය හොයාගෙන යනකොට ඒ ඒකෙන්මයි රහත් වෙන්නේ සත්තර නුත් පැහැදිලි කරනවා ආය අපට මේක වේදනාව මෙහිමයි කියලා ඒක මේ එක ප්‍රඥාවට හම්බෙච්ච දෙයක් නේ වැඩුණට පස්සේ නේ ප්‍රඥාවෙන් පංචපාස්කන්ධය දකින්න අපි දැන් මෙතනින් දකින්න හදනවා ශ්‍රද්ධාවත් හානි කරගෙන ප්‍රතිපදාවට එන්න දුන්නොත් අපි දැන් විතරකින් බලන්න යනවා. තරකින් බලන්න ගිහිල්ලා ශ්‍රද්ධාවත් අයින් කරගන්න ප්‍රඥාවත් අයින් කරගන්න. ඇයි මෙතන ප්‍රතිපදාවෙන් ශ්‍රද්ධාවට එන්නකොට ඒක මොකද බුදුරණවහන්සේ කියලා නැහෙනේ. ප්‍රත්‍යක්ෂයෙන් පැහැදිලි කරන්නේ. සදගතිය. ඒකයි හොයන්නේ තියෙන්නේ සදගතිය. හදගතිය තුල දැන් මේ කම්පියුටරය තුල නැත්නම් මේ ෆෝන් එක තුල ආපෝ මොකද්ද කොහමද මෙතන මේ වගේ මේ සංවිතිය දැන් ඔන්න මෙහිමයි සිද්ධ වෙලා තියෙන්නේ ඊට පස්සේ මෙතන වේදනාව දැන් මොකද්ද එහෙම හොයන්න දෙයක් නැහැ
अपन मानसिक अरूप समाधि रूपे मुखद आरोप रूपे ने लोके अपट दिए आरोप आने बीज से उठते पहले प्रज्ञावट हम दिया लोके विचार के नहीं लोके विचार के प्रत्यक्ष दिए एक मुखरी हमे प्रत्यक्ष मानसिक हमे वेदना हमे वेदना मित्र रूपी मुखद संज्ञा संज्ञा तीन दिए रूपये संज्ञा न प्रत्यक्ष प्रत्यक्ष संज्ञा अट गति को संज्ञा विग्रह मुद्र हिन्न कारण अपट गल मे रूप मेक मे वेदना मेक मे संज्ञा व्याखने ये पंच पुराण हमें विचरक प्रज्ञावट ඉස්සෙල්ලම මේ පංච පාස්කන්ධය හම්බෙන්න කලින් ප්‍රත්‍යක්ෂේ හොයන්න සද්ධා පිහිටවා ගන්න වෙනවා. සද්ධා පිහිටවා ගත්තම ප්‍රත්‍යක්ෂේ හොයාගෙන යන්න බැරෙන යෝනිස මොනසිකාරයක. කයේ කයන දැකීමට යන්න බැරි වෙනවා. එතකොට ප්‍රඥාව ඇති වෙන්නේ ඇති වෙන්නේ නැතුනම් ප්‍රඥාව වෙන්නේ එක දකින්න බැරි වෙනවා. ප්‍රතිපදාව සම්පූර්ණයෙන් වැහෙනවා. ප්‍රඥාවෙන් දකින්ද සද්ධා පිහිටවා ගන්න प्रत्यक्ष विन कलपना मनस अर मन मन टाव अरमुने रूप मनस अरमुना विज्ञान प्रकट संज्ञा न प्रकट नी विचार लोकट प्रकट वे कारण अनुहागण तीन देश रूप मुखद वेदना मुखद मित्र आहलगर पंच पास मित्र रूप मुखद एक प्रज्ञावट हमे विचरक विचरक अपट मे विचरक अपेतुंग अपट तेरूंगंड अपेन प्रत्यक्ष संज्ञा संज्ञा आएक रूप एक अनुयानी पढ़ उपाधि योनिस मन से कार्य श्रद्धा पीहित इतना प्रज्ञा कर प्रज्ञावट विभेदन करना बना कल्पना कर अपट मे मे तेरूंगे न्याय वाल अभी खोचर दागन तीन अभी नाम रूप विज्ञाने प्रत्ये विज्ञाने प्रत्येक नाम रूप की विज्ञा नी प्रज्ञा हम दंग गलपगंडे विज्ञाने प्रज्ञाव विज्ञानी नाम रूप अन्न प्रत्येक गलपगंडी विज्ञान नाम रूप की तम पीली अखटेट महानिदास पेदरी करना मेद की अन्न प्रत्येक प्रज्ञाप्ति प्रत्यय निशाई इत की सीएल प्रज्ञाप्ति प्रज्ञाप्ति बेदल बलांड के अभी प्रज्ञाप्ति बेदल बलांड बलांडी ප්‍රඥාවට දකින්න තියෙන කාරණ හම්බෙලා නැහැ. ශ්‍රද්ධාවෙන් ප්‍රතිපදාව ශ්‍රද්ධාවෙන් යෝනිසමනසිකාරයෙන් ඇතිවෙච්ච ප්‍රඥාවෙන් දැකිය යුත්තක් ඊතරම් ප්‍රතිපදාව. ඒ නොදකපු නිසායි ලෝකේ තියෙන්නේ. ලෝකයේ තුල එක තියෙනවා නෙමෙයි. දැන් මේ අර ෆිසික්ස් තියරි වල තමයි කොහොම හරි යන්නේ. භෞතික විද්‍යාත් කියන වලට. ලෝකෙන් ඊතරවන ප්‍රතිපදාව සමානයි ඒ තුල ඒවා එකතු වීමෙන් ලෝකේ නෙමෙයි. इतर वेनवा लोकिया
අපි එහෙම සමාන බෝද්දාගෙන අපි ලෝකේ හම්බෙච්චදී අරක බෙදන්න හදනවා. ඊතර වෙන විග්‍රහ කරපු වචන ටික බෙදන්න බලනවා. ආ මෙතන දැන් ඔන්න අනුමුදස්වන්නාසි තේරුම් ගත්ත විඥානේ මේක නාම රූපේ මේක මෙන්න මෙහිමයි කියලා ඒක අපි විතරකින් බෙදන්න බලනවා. ඊතර තියෙන්නේ මොකද්ද? යෝනිසෝ මනසිකාරයක් ඉපදෙන්න ප්‍රතිපදාවකුයි හම්බ වෙන්නට ඕන තිකින්. ඊට පස්සේ ප්‍රඥාවට ඒක උපද වෙන්නේ වෙන විද්‍යකට නෙමෙයි. ඔන්න ඔය කාරණාවට අපි මේ ඇත්තටම අපිට අද ගොඩාක් තියෙන ප්‍රශ්නේ අපි හිතන කෙනකින් අපිට මේ හිතන්න වෙන විදිය හරි අමුතුයි. මේ මේ අපි ඉගෙන ගත්ත ක්‍රමෙත් අපිට මේ අතීතයට ගිහිල්ලා බලන්න තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ අතීතේ කාලයේදී මේ කියපු දහමක් නෙමෙයි. එහෙම බලන්න එහෙම අපි කල්පනා කරන්නේ නැහැ මේක කොහොමද පදනම කියලා. අපිට හැම වෙලෙම හිතෙන්නේ නූතන විද්‍යාවේ පදනමත් එක්ක මේක විග්‍රහ කරගන්න. අතීත මිනිස්සු දන්නේ නැහැ. එහෙම විග්‍රහයක් නෙමෙයි බුදුරණවහන්සේ පෙන්වන්නේ. එතකොට එහෙනම් මේ මේ නාම රූප කියන කාරණාව බලනකොට අපි දැන් මේ රූපේ තේරුම් ගත්ත ක්‍රමයේ තියෙන ප්‍රශ්නේ. මේ තේරුම් ගත්තා නම් අපි ප්‍රශ්නෙකින් තේරුම් ගත්තා. නාමයේ තේරුම් ගත්තා නම් ප්‍රශ්නෙකින් තමයි තේරුම් ගන්න තියෙන්නේ. ප්‍රතිපදාවකින් තොරව. කියන්නේ ශ්‍රද්ධා ප්‍රතිපදාවකින් තොරව. ශ්‍රද්ධා ප්‍රතිපදාවකින් තේරුම් ගත්තා නම් ඒ ප්‍රශ්නේ ඉන්නේ නැහැ. දැන් ඒක තේරුණා ගැලපුණා නෙමෙයි හැමෝම. ඒ වෙන කෙනෙක්ගේ දෙයක් අවශ්‍ය නැහැ තේරුම් ගන්න. දැන් අපිට ෆිසික්ස් අවශ්‍යයි තේරුම් ගන්න. භෞතික විද්‍යාව අවශ්‍යයි. ඒ භෞතික විද්‍යාව අපි තේරුම් ගත්ත කොහොනේ මේ බුද්ධ වචනේ තේරුම් ගන්න අවශ්‍යයි? බුදුරණවහන්සේගේ ධර්මයේ සවක්කාත නැති නිසා. බුදුරණවහන්සේ එච්චර තේරෙන්නේ නැති නිසා. බුදුරණවහන්සේ අඩුවෙන් කිව්ව නිසා. අපිට ඒ කරුණ ටික දාගන්න වෙනවා තේරුම් ගන්න. ප්‍රතිපදාවෙන් ශ්‍රද්ධාවනේ. සක්කාය දිට්ඨිය දිරුවන මාර්ගයනේ අපි ෆිසික්ස් හරි කියලා තේරුම් ගත්තොත් ඒ ෆිසික්ස් වල කාරණාව අපි දන්න සද්ධාරූප යන සෝආකාර පරිවිතක්කුස් මේක ගලපන්නම හදනවා. එතර වීමක් නෑ. එතර වෙන ප්‍රතිපදාවක් හම්බෙන්නේ නෑ. ඇයි හම්බෙන්නේ නැත්තේ? ඒකට අවශ්‍ය දෙයි. ඒ විදිහට ඇහිලා තිබුණේ නැති නිසා යෝනිසෝ මනසිකාරයක් උපදින්නේ නෑ. දැන් ආයෙත් අහන දෙයක් අපිට මේක තේරෙන්න කොහොම හරි මේක තව විග්‍රහ කරලා කියන්න කියන්නේ විග්‍රහයක් වර තේරෙන්නේ විදියට තවත් යෝනිසෝ මනසිකාරය කරන්න යවන්නේ නෙමෙයි තේරෙන විග්‍රහයක් අවශ්‍යයි. දැන් යෝනිසෝ මනසිකාරය කරන්න යවක් කොහොමද? ඒ යෝනිසෝ මනසිකාරය කියන තේරුණා නම් ආ යෝනිසෝ මනසිකාරය කරන්න දෙන්නේ නෑනේ. තේරෙලා නේ ඒක. අපට ඉච්චරට අවශ්‍යයි මේක තේරුම් ගන්න තව මොනවද කියන්න. තව මොනවද විග්‍රහයක් තේරුම් ගැනීම සඳහා. අපට අමතක වෙන බුදුරණවහන්සේ පෙන්වන්නේ මේක යෝනිසෝ මනසිකාරය කරන දෙයක් කියන එකම. ඒ කියන්නේ ප්‍රතිපදාවට යන්න ඕනේ මාර්ගයම අමතක වෙලා. මුල් මාර්ගයම අමතක වෙලා. යන්න කියන්නේ අපි අර විශ්ය තේරුම් ගන්න කැමති. ඉස්කෝලේ විශ්යක්. ඒක ගලප ගන්න කැමති. එතකින් නතර වෙන්න ඒ කියන්නේ එතනින් නතර වෙනවා. ඒක ඊටස් කරන්න දෙයක් නැති වෙනවනේ. ආයෙ කරන්න දේ අහගන්නවා වෙන කවුරු හරි කෙනෙක්, වෙන සාස්තු කෙනෙක්ගේ. ඒ හැම වෙලේම අපි ප්‍රතිපදාවෙන් ශ්‍රද්ධාව ප්‍රතික්ෂේප වෙලා. අපට වෙන විග්‍රහයක් අහන්න දෙයක් නෑ. අපි හරියට ඉදී ඇහුවහම අන්න වෙන කාගවත් දෙයකින් තොරව ඒ ඇත්තයි කියන්නේ ඇත්තයි කියලා පිළිගන්න ඕනේ ඉස්සෙල්ල. දකින්න සත්‍ය ඥානට එන්න කලින් දකින්න එන්න කලින් එක හරි කියලා මුලින්ම ශ්‍රද්ධාවෙන් පිළිගැනීම තියෙනවා. ඊට පස්සේ ඇත්තම කියලා පිළිගන්නේ දැක්කම ශ්‍රද්ධාවෙන් පිළිගන්නේ ඒ කියම් ජවුල් බවක් හම්බෙච්ච නිසාත් එක්කනේ. එහෙනම් අන්නේ කාරණාව මේ අපට ධර්මය එනකොට සක්කාය දිට්ඨිය ප්‍රහාණය වන අවුප විඥාන වැටීමක් නෙමෙයි.
සක්කාදිට්ඨිය ප්‍රහාණය වීමට ප්‍රතිපදාවක් හම්බෙන්නට ඕන. දැන් උදාහරණයක් හිතන්නකෝ, පසේබුදුරණවහන්සේට නිවන් මඟ හම්බුණා. අපි පසේබුදුරණවහන්සේ නිවන් මඟ හම්බෙනකොට වචනයක එල්ලිලා නැහැ නේ කොහෙන්ද? බුදුරණවහන්සේ වචනයක එල්ලලා නෙමෙයි, ඒ කියන්නේ පසේබුදුරණවහන්සේ දෙනමම තනියම හම්බෙච්ච දෙයක්නේ. දැන් අපි අද වචනේ ඉල්ල වචනෙන් තේරුම් ගන්න යන්නේ විතරකින්. දැන් පසේබුදුරණවහන්සේට වචනේ හම්බුණා නම් ඒක කියන්න පුළුවන් නේ. විතරකයක් වචනයකට දෙන්න බැරි කම නැන්නේ බොළු නැත්තා. වචනේ හම්බුණා නම් පසේබුදුරණවහන්සේ කියන්න පුළුවන්. දැන් අපි වචනේ හොයාගෙන නම් ඉසක් ඒ අවබෝධයේ ප්‍රඥාවෙන් අතීත කාරණාව අපට හම්බෙන්නේ අපි වචනින් හොයාගෙන යන්නේ. යොනිසුමනසිකාරණතෝ වචනේ බලන්න යන්න. යොනිසුමනසිකාර උත්පාදනය කරගෙන ඒ සත්‍ය දර්ශනය කරා යමු එන්නේ. එමනම් අපට ප්‍රත්‍යක්ෂ කාරණාව ඔස්සේ අපි ඒ කියපු වැඩ පිළිවෙල හොයන්න පටන් ගන්නට ඕනේ. ඒ වැඩ පිළිවෙල හරියටම ශ්‍රද්ධා මත පිළිහිලා යෝනිසමනසිකාරයෙන් ප්‍රඥාව ඇති වෙච්ච තැනදී තමයි ඒ සත්‍ය ඥානීය බවට පත් වෙන්නේ. එතකන් සත්‍ය ඥානීය බවට පත් වෙන්නේ නැහැ. එදාට තමයි කාගේවත් උපදෙස් අවශ්‍ය නැති වෙන්නේ. එහෙනම් මේ නාම රූප කියන කාරණාව පිළිබඳ අපි ගොඩාක් කල්පනා කරන්න වෙනවා. මේක කොහොමද තේරුම් ගන්නේ කියන කාරණාව යෝනිසමනසිකාරය පාදක කරගන්න. එතකොට ඒක හම්බෙනකොට විඥානියත් හම්බ වෙනවා. ඒකත් එක තමයි එය වටහා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ.